සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. අද අපි අලුත් පාඩමක් පටන් ගන්න යන්නේ. පාඩම තමයි ජාතික වාදය. අපි බලමු මේ දර්ශන තල ඔයගොල්ලන් එක බෙදා හදාගත්තාම ඔයගොල්ලන්ට ඒවා පේනවද කියන කරුණ. පේනවද මේ දර්ශන තලේ ස්ලයිඩ්ස් පේනවද? හරි. එතකොට අපේ පාඩම තමයි ජාතිකවාදය. අපි අවසාන කරලා සාකච්ඡා කරලා අවසාන කළා පරිසරවාදය, ඊට කලින් ස්ත්‍රීවාදය නේද? අද අපි අලුත් පාඩමකට යනවා එක ජාතිකවාදය. විශේෂයෙන්ම වර්තමාන කාලයේ වඩාත් කතා බහට ලක්වෙන ලක්වුණු දේශපාලන දෘෂ්ටිවාදයක් වශයෙන් ජාතිකවාදය හඳුනගන්න පුළුවන්. අපි බලමු අදියරෙන් අදියර. ඉස්සෙල්ලාම අපි හඳුනගන්න ඕන කොහොමද මේ ජාතිකවාදය කියන එක හැදිලා තියෙන්නේ, කුමක් දෙයින් අදහස් කරන්නේ, මොන වගේ දෙයක්ද ජාතිකවාදය කියලා කියන්නේ. මෙන්න මේ දේ අපි ඉස්සෙල්ලාම හඳුනගන්න ඕනේ. එතනදී අපිට කියන්න පුළුවන් ඉංග්‍රීසි භාෂාවෙන් ජාතිය කියන පදය, සමහරවිට සිංහල භාෂාවෙන් ජාතිය කියන පදය හැඳින්වීම සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් යොදාගන්නේ නේෂන් කියන පදය, ද නේෂන්. ජාතිය කියන අදහස ඉංග්‍රීසි භාෂාවෙන් හැඳින්වීම සඳහා නේෂන් කියන පදය පාවිච්චි කරනවා. එතකොට ඉංග්‍රීසි භාෂාවෙන් නේෂන් කියන පදය ලතින් භාෂාවේ නස්සි කියන වචනයෙන් බිඳි ආ එකක් විදියටයි සැලකෙන්නේ. ලතින් භාෂාවේ නස්සි කියන වචනයෙන් බිඳි ආ එකක් විදියටයි සැලකෙන්නේ. ලතින් කියලා කියන්නේ දරුවෝ සංස්කෘත භාෂාව වගේම බොහෝ අතීතයේ ඉඳන් පැවතෙන භාෂාවක්. බොහෝ භාෂාවන් උත්පත්ති දීමේදී සංස්කෘත භාෂාව වගේම ලතින් භාෂාවත් මුල් වෙලා තියෙනවා. ලතින් භාෂානුකූල අර්ථය ගත්තාම නස්සි කියන පදයෙන් අදහස් කරන්නේ උත්පත්ති පිළිබඳ අදහසක්. ඉපදීම, උත්පත්ති කියන අදහසක් තමයි එමගින් කියවෙන්නේ. ඒ තුළින් බිඳී ඇවිල්ලා තියෙනවා නේෂියෝ කියන පදය, NATIO, නේෂියෝ කියන පදය බිඳී ඇවිල්ලා තියෙනවා. ඉන්න අදහස් කරන්නේ කිසියම් ප්‍රදේශයක උත්පත්ති ලැබූ පුද්ගලයන් එකට ඒකරාශී වීමක් පිළිබඳව. කිසියම් ප්‍රදේශයක උත්පත්ති ලැබූ පුද්ගලයන් කාන්තාවන් සහ පිරිමින් සමූහයක් හැඳින්වීම සඳහා තමයි නේෂියෝ කියන පදය ලතින් භාෂාවෙන් පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට ඉංග්‍රීසි භාෂාවට ආවහම මේ අදහස ඉංග්‍රීසි භාෂාවේදී පාවිච්චි කරන්නේ නේෂන් කියන පදය, අපි කලින් සඳහන් කළ ආකාරයට. එතකොට මේ නේෂන් කියන පදය භාවිත කරන්නේ පුද්ගලයන්ගේ උත්පත්ති පිළිබඳ හැඟීමක් දැනවීම සඳහාත්, උත්පත්ති පිළිබඳ හැඳින්වීමක් දනවමින් එක භූමියක් තුළ එකට එක ප්‍රදේශයක ඉපදුණු පිරිසක්, එකට ජීවත් වෙන පිරිසක් හැඳින්වීම සඳහා තමයි නේෂන් කියන පදය ඉංග්‍රීසි භාෂාවෙන් පාවිච්චි කරන්නේ. වාචාර්ථ එහෙම නැත්නම් ඒ පදගතාර්ථය බැලුවොත් ආරම්භයේදී මේ පදය විශේෂයෙන්ම නේෂන් කියන පදය දේශපාලනික වැදගත්කමක්
අත්කරගත්ත එකන වර්තමාන අර්ථයෙන් වර්තමානයේ භාවිත වෙන අර්ථයෙන් වර්තමානයේ සාකච්ඡා වෙන අර්ථයෙන් දේශපාලනික වැදගත්කමක් අත්කරගත්ත පදයක් වශයෙන් සැලකුණේ නැහැ. පෙරදීට වඩා වර්තමානයේ ඒ පිළිබඳ විශේෂ අවධානයක් විශාල අවධානයක් තියෙනවා. විශේෂයෙන්ම මේ ජාතිය කියන පදය දේශපාලනික වැදගත්කමක් ගනු ලබන්නේ 18 වෙනි සියවසේ වගේ කාලයක. මොකද ඒ කාලයේ දේශපාලන ව්‍යාපාර එහෙම නැත්නම් සමාජ ව්‍යාපාර උද්ගත වුණා. එම යුගයේදී එකී දේශපාලන සමාජ ව්‍යාපාර හැඳින්වීම සඳහා එම ව්‍යාපාරවලට ගොනු වෙලා කටයුතු කරපු පුද්ගලයන් ඔවුන් විසින් ඔවුන්වම හඳුන්වා ගන්න ලැබුවා ජාතිකවාදීන් විදියට, නැෂනලිස්ට් විදියට ඔවුන් විසින් ඔවුන්ව හඳුන්වා ගන්නට පෙළඹුණා. ඒ නිසා 19 වෙනි සියවස පමණ වෙන විට මේ පදය ජාතිකවාදය ජාතිකවාදය ජාතිකවාදීන් කියන පද යම් තරමකට දේශපාලනික වශයෙන් වැදගත්කමක් අරගනිමින් තිබුණා. මොකද එතැන් මං කලින් කිව්ව ආකාරයට එතැන් දේශපාලන සමාජ ව්‍යාපාරවල නිරත වුණු අය විශේෂයෙන්ම යටත් විජිත විරෝධී ව්‍යාපාරවල වගේ නිරත වුණු අය ඔවුන්ව හඳුන්වන්න පටන් ගත්තා ජාතිකවාදීන් විදියට. එහි ප්‍රතිඵලයක් ලෙස 19 වෙනි සියවස පමණ වන විට ජාතිකවාදය ජාතිකවාදීන් කියන පද නේෂන් ඇන් නැෂනලිස්ට් කියන පද භාෂාවේ බොහෝ බහුලව යෙදුණු අතර ඒවායට යම් දේශපාලනික වැදගත්කමක් හිමි වුණු කාල පරිච්ඡේදයක් විදියට සලකන්න පුළුවන්. කොහොම වුණත් නේෂන් කියන පදය නැත්නම් සිංහල භාෂාවෙන් ජාතිය කියන පදය පාවිච්චි වෙලා තියෙනවා 13 වෙනි සියවසේදී. කුමක් සඳහාද? කිසියම් දේශපාලනික නොවන අර්ථයක් දීම සඳහා. නමුත් මේ ජාතිකවාද නැෂනලිසම් කියන පදය ප්‍රථම වතාවට භාවිත වෙන්නේ 1789 කුමක් සඳහාද පාවිච්චි කරන්නේ? ජැකොබින් විරෝධී කණ්ඩායම ප්‍රංශ විප්ලවයෙන් පස්සේ අපි දන්නවා බලය අල්ලගන්න දේශපාලන බලය අල්ලගන්නේ ජැකොබින්වරු රොබෙස්පියර්ගේ නායකත්වයෙන්. එතකොට ඒ ජැකොබින්වරුන්ට විරුද්ධ කණ්ඩායමක් හිටියා. ඒ ජැකොබින් විරෝධී කණ්ඩායමේ හිටපු ප්‍රබල තැනැත්තෙක් තමයි ඔගස්ටින් බෞරෙල්. එතකොට ඔගස්ටින් බෞරෙල් පියතුමා තමයි මේ පදය ජාතිකවාදීන් කියන පදය ප්‍රංශ විප්ලවයෙන් පස්සේ 1789 පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට වෙනත් බොහෝ දේශපාලන සංකල්ප සේම ජාතිකවාදය කියන පදයත් දේශපාලනික අර්ථයෙන් ගැඹුරු සහ දාර්ශනික දේශපාලනික අර්ථයකින් දේශපාලන ව්‍යාපාරයක අර්ථයකින් ගොඩනැගෙන්නේ එහෙම නැත්නම් මතුවෙන්නේ ප්‍රංශ විප්ලවයෙන් අනතුරුව යුරෝපයේ නිර්මාණය වෙන දේශපාලන සන්දර්භය තුළ.
ඉන් පසුව ජාතිකවාදය පිළිගන්නවා ඉතා පුළුල් දේශපාලන ව්‍යාපාරයක් වශයෙන්. ජාතිකවාදය පුළුල් දේශපානික ව්‍යාපාර හා බැඳුණු අදහස් මාලාවක් දෘෂ්ටි මාලාවක් වශයෙන් හඳුනා ගැනීමට පටන් ගන්න. ඒ වගේම ය දේශපාලන දෘෂ්ටිව ආදයක් ලෙසත් ඒ වගේම දේශපාලන විශ්වාස මාලාවක් ලෙසත් හඳුනා ගැනීමට පටන් ගන්න. ඉන් අනතුරුව ලෝකයේ විවිධ ප්‍රදේශවල ආරම්භ කෙරුණු ආරම්භ වුණු දේශපාලන ව්‍යාපාර යටත් විජිත විරෝධී ව්‍යාපාර ඒ වගේම අරගල හේතු කොටගෙන ජාතිකවාද විශේෂයෙන්ම යටත් විජිත වල ආරම්භ වුණු යටත් විජිත බලවතුන් යටත් විජිත වලින් පන්නා දැමීමේ දේශපාලන ව්‍යාපාර පදනම් කරගෙන මේ කියන ජාතිකවාදය ආරම්භ වෙලා ව්‍යාප්ත වෙලා වර්ධනය වෙලා යන ආකාරය අපිට දකින්න පුළුවන්. ඊට පෙතම අතීතයේ අපි දන්නවා සමහර භූමි ප්‍රදේශ රාජ්‍යන් වශයෙන් හැඳින්වුවා, සමහර ඒවා රාජ්‍යන් වශයෙන් නෙමෙයි හැඳින්වුවේ, කුමර රාජ්‍යන් නැත්නම් ප්‍රින්ස්ලි ස්ටේට් විදිහට තමයි හැඳින්වුවේ. එතකොට ඒ රාජ්‍යන් හෝ කුමර රාජ්‍යන් තුල ජීවත් වූ පුරවැසියන්, ජීවත් වූ මිනිසුන් පුරවැසියන් ලෙස සැලකීමක් තිබුණේ නැහැ. ඔවුන් පුරවැසියන් ලෙස සැලකුවේ නැහැ. ඇත්තරම ඔවුන් ඒ රාජ්‍යයේ එහෙම නැත්නම් කුමර රාජ්‍යයේ බල අධිකාරයට යටත් හුදු වස්තුන් විදියට සබ්ජෙක්ට්ස් විදියට තමයි සැලකුවේ. ඒ රාජ්‍යයන් වල ප්‍රදේශවල ජීවත් වුණු ජනතාව පුරවැසියන් ලෙස නෙමේ හුදු ඒකක එමෙතන වස්තුන් ලෙස තමයි සැලකීමකට ලක් කළේ. එනිසා ඔවුන් අතර ජාතිකවාදී හැඟීම් වර්ධනය වීමේ ප්‍රවණතාවක් දකින්න ලැබුණේ නැහැ. දේශපාලනික අර්ථයකින් නිර්මාණය වෙන්නේ ප්‍රංශ විප්ලවයෙන් පස්සේ. මේ අදහස ඒ කියන්නේ රජුට එහෙම නැත්නම් කිරීටයට අයිති වස්තු කිරීටයට අයත් ඒකක මිනිස් ඒකක කියන අදහස මොකද ජාතිකවාදය දේශපාලනික අදහසක් ලෙස වර්ධනය වෙන කලින් මේ පුද්ගලයා පුරවැසියා පිළිබඳ අදහස එතරම් දියුණු මට්ටමක පැවතුනේ නැහැ. ඔවුන්ව සැලකුවේ රාජ්‍ය තුළ ජීවත් වෙන පුද්ගලයන් සැලකුවේ කිරීටයට යටත් කිරීටයේ බල අධිකාරයට යටත් වස්තුන් විදියට එහෙම නැත්නම් දේශපාලන ඒකකයන් විදියටයි ඔවුන්ව සැලකුවේ. එතකොට ජාතිකවාදය හේතු කොටගෙන එබඳු පුරවැසියන් ප්‍රංශයේ විශේෂයෙන්ම ප්‍රංශ ජනරජයේ පුරවැසියන් ලෙස අර කිරීට යටත් ඒකක මිනිස් ඒකක ප්‍රංශයේ ප්‍රංශ මෝහාණ්ඩුවේ පුරවැසියන් ලෙස පරිණාමය වීමක් පරිවර්තනය වීමක් ප්‍රංශ විප්ලවයත් සමග උද්ගත වෙන මෙකී දේශපාලන දහරාව ජාතිකවාදී දේශපාලන දහරාව නිසා සිදු වුණා කියලා කියන්න පුළුවන්. එහෙම තමයි මේ කියන ජාතිකවාදය ආරම්භ වෙන්නේ. විශේෂයෙන්ම ඈත පෙරදිග ආසියානු, අප්‍රිකානු, ලතින් ඇමරිකානු රාජ්‍යයන් වල ආරම්භ වුණු යටත් විජිත විරෝධී ව්‍යාපාර ජාතිකවාදය වර්ධනය කිරීම සඳහා අති ප්‍රබල දායකත්වයක් ලබා දීලා තිබෙනවා. ඊට අමතරව ඇතැම් පෙරදිග රාජ්‍යන්හි පැවති පාරම්පරික සංකල්ප නිදසුනක් ලෙස ගත් විට ජපානය
ජපානය සැලකෙනවා ජපානයට වර්තමානයේදීත් කියනවා නිපෝන් කියලා. නිපෝන් කියන අද වචනේ ජපාන් වචනේ අර්ථය තමයි නැගෙන හිරු කියන අර්ථය. නැගෙන හිරු. එතකොට ඔවුන් විශ්වාස කරනවා ඔවුන්ගේ අධිරාජ්‍යයාගේ මුල්ම අධිරාජ්‍යයා ප්‍රථම අධිරාජ්‍යයා සූර්ය දෙවගණගේ දෙවගණගේ දරුවෙක් ලෙස සූර්ය දෙවගණගේ දරුවෙක් තමයි ඔවුන්ගේ මුල්ම අධිරාජ්‍යයා කියලා ඔවුන් විශ්වාස කරනවා. එනිසා ලෝ අන් ප්‍රදේශවලට ප්‍රථම විශේෂයෙන් ආසියානු ප්‍රදේශවල ප්‍රථම ජපානයට හිරු උදා වෙන නිසාත් ඔවුන් තුළ විශ්වාසයක් තිබෙන නිසාත් ඔවුන්ගේ අධිරාජ්‍යයා සූර්ය දෙවංගනගේ පුත්‍රයෙක් නිසා අධිරාජ්‍ය දේවත්වයෙන් වන්දනාමාන කිරීම අතීතයේ සිට විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධය දක්වාම දෙවන ලෝක යුද්ධයෙන් ජපානය පරාජයට පත්වන තෙක්ම අධිරාජ්‍ය දේවත්වයෙන් සැලකීම ජපාන් වැසියන්ගේ පුරුද්දක් විශ්වාසයක් බවට පත්ව තිබුණා. ඒ වගේම ඔවුන් සැලකුවා ඔවුන්ගේ රාජ්‍යය පෙරදිග නිපෝන් කියන අර්ථේ. ඒ තුළින් ඔවුන් තුළ ඔවුන් තුළ විශ්වාසයක් ගොඩ නැගිලා තිබුණා ජපානයද පෙරදිග රාජ්‍යයන්හි භාරකරුවා එහෙම නැත්නම් ආරක්ෂකයාය යන අදහස. නැගෙනහිර පෙරදිග කලාපේ රාජ්‍යයන්හි ආරක්ෂකයා එහෙම නැත්නම් එහි ගැලව ඒවායේ ගැලවුම් කරුවා ජපානය. මොකද ජපානය තමයි ඒගොල්ලන්ගේ අධිරාජ්‍යයා සූර්ය දෙවගණගෙන් පාදුර්භූත වුණු අධිරාජ්‍යයක් සහිත එකම රාජ්‍යය. එනිසා ඔවුන්ට යුතුකමක් වගකීමක් තියෙනවා පෙරදිග රාජ්‍යයන් අන් අයගෙන් ගලවා ගැනීමට කියන අදහස. මේ අදහස් එක්ක ඒවායේ සත්‍ය අසත්‍යතාව පිළිබඳ විපරම් කරන්නට අපි නොගියත් අදටත් ජපාන වැසියන් මේ කියන දේවල් විශ්වාස කරනවා. සූර්ය නමස්කාරය ඉතා ඉහලින් අගේ කරනවා. එස නමල ඒ ආචාර්යවරුන් සිදු කරනවා. එතකොට දෙවන ලෝක යුද්ධයේ අවස්ථාවේදී ඔවුන් කල්පනා කළා ලංකාව ඉන්දියාව ඇතුළු පෙරදිග රාජ්‍යයන් ඊ භාරකාරත්වය ආරක්ෂාව ඔවුන් විසින් සලසන්නට අවශ්‍යයි කිය. එනිසා අපගේ රාජ්‍යයන් අපගේ ප්‍රදේශ භූමි ප්‍රදේශ ඒවන විට යටත් කරගෙන සිටි බ්‍රිතාන්‍යයන්ට එවාගේම ලන්දේසීන්ට විශේෂයෙන් ඉන්දුනීසියා වගේ රාජ්‍යයන් යටත් කරගෙන සිටියේ ලන්දේසීන් විසින්. එතකොට ඒ අයට ප්‍රතිප්‍රහාර දීලා ඒ එම ප්‍රදේශ භූමි ප්‍රදේශ නිදහස් කරගන්න ඇමරිකා එක්සත් ජනපදය විසින් යටත් කරන හිටියා පිලිපීනය වගේ රාජ්‍යයන්. එතකොට ඒ ප්‍රදේශයට පහර දීලා ඒවා නිදහස් කරගෙන ඒවායේ ආරක්ෂකයා භාරකාරය බවට පත්වෙන්න ජපානය උත්සාහ කළා. දෙවන ලෝක යුද්ධයට යුද්ධයෙන් ජපානය පරාජයට පත්වෙන කලින් දෙවන ලෝක යුද්ධයට සමගාමීව එහි දිගුවක් විදියට ඒක අංගයක් විදියට. එතකොට ඒ තුළිනුත් ජපානය වගේ රාජ්‍යයන් තුළ ජාතිකත්වය ජාතිකවාදය ඉස්මතු වීම වර්ධනය වීම සිදු වුණා. එතකොට එම තමයි ජාතිකවාදය ආරම්භ වෙලා වර්ධනය වෙලා තියෙන්නේ. ඔගලන්ට මොන හරි මේකට එකතු කරන්න තියෙනවා නම් මේ සාකච්ඡාවට අපැහැදිලි තැනක් තියෙනවා නම් පැහැදිලි කරගන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න මේ අවස්ථාව අපි ඊළඟට ජාතිකවාදය තුළ දකින්න ලැබෙන මූලික තේමාවන්ට යොමු වෙන්නට පෙර මේ අවස්ථාව ඔගලන්ට ඔගලන්ගේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඔගලන්ට අපැහැදිලි තැනක් තියෙනවා නම් ඒව පැහැදිලි කරගන්න මේ අවස්ථාව පාවිච්චි කරන්න පුළුවන්. තේරුණාද මම කියපු කරුණු?
දරුව හෙලෝ හෙලෝ ඔලන්න ඇහෙනවද මාව? ඇහෙනවා. මුකුත් දැනගන්න පැහැදිලි කරගන්න තියෙනවද? මම ඊළඟ කොටසට යොමු වෙන්නද? මොකද කියන්නේ؟ මොකද නැද්ද ගැටලුවක්؟ පැහැදිලිද කියපු දේවල්؟ හලෝ හරි එහෙනම් ඊළඟ කොටසට යමු එන්නම්. එතකොට ජාතිකවාදයේ මූලික තේමාවන් ඉදිරියට අපිට දකින්න පුළුවන් ජාතිය කියන එක the nation. දෙවෙනි අදහස තමයි දෙවෙනි තේමාව organic community ඉන්ද්‍රිය සමාජය කියන එක. තුන්වෙනි එක self determination ස්වනිර්ණය ස්වනිර්ණයිතිය කියලා කියනවා. ස්වනිර්ණ හැකියාව ස්වනිර්ණ හැකියාව. එවාගේම identity politics එකෙන් කියවෙන්නේ සිංහල භාෂාවෙන් අනන්‍යතා දේශපාලනය. මම නැවත සිංහලෙන් කියන්නම් පළවෙනි එක the nation ජාතිය පිළිබඳ අදහස. දෙවෙනි එක organic community ඉන්ද්‍රිය සමාජය පිළිබඳ අදහස. තුන්වෙනි එක self determination ස්වනිර්ණ අයිතිය. හතර identity politics. identity politics කියන්නේ අනන්‍යතා දේශපාලනය. එතකොට මේ හතර ගැන තමයි මේ යටතේ අපිට විමසා බලන්න තියෙන්නේ. අපි එකින් එක බලමු. උගලන්ට අපහැදිලි තැනක් තියෙනවා නම් උගලන්ට ප්‍රශ්න අහන්න පුළුවන්. එතකොට මට දැනගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ දැනුම් මට්ටම ඔයගොල්ලන් කොතනද ඉන්නේ කියලා. තව පැහැදිලි කරන්න පුළුවන්, නැවත කියලා දෙන්න පුළුවන්, සරල කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට මේ පාඩම ටිකක් ගැඹුරුයි කියලා මම දන්නවා. ඒ නිසා ඔයගොල්ලන් මේ කියන දේවල් අවබෝධ වෙන්නේ නැත්නම් ග්‍රහණය වෙන්නේ නැත්නම් අහන් ප්‍රශ්න අහන්න පැහැදිලි කරලා දෙන්නම්. එහෙම නැතිනම් අයි කරන්න කියලා කියන්න දෙතුන් සැරයක් වුණත් පාඩම කරන්න පුළුවන්. ඕගලන් සියලු දෙනාටම ග්‍රහණය වන තෙක්. ඒක අපි ගත්තොත්ින් ජාතිය පිළිබඳ අදහස. අනිත් එක තමයි මේ දේවල් පටලවා ගන්න එපා. අපේ එදිනෙදා ජීවිතයේ අපි දකින දේශපාලන අත්දැකීම් එක්ක විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජනමාධ්‍යවල පාවිච්චි කරන ඇතැම් විවාහාරික වචන පද එක්ක ඔගොලු මේවා පටලවා ගන්නට එපා. අපි කතා කරන්නේ ජාතිකවාදය ගැන. අපි විවාහාරයේ කතා කරන්නේ බොහෝ වෙලාවට ජාතිවාදය ගැන. ජාතිවාදය කියන්නේ එක දෙයක්. ජාතිකවාදය කියලා කියන්නේ තවත් දෙයක්. ජාතිවාදය කියලා කියන්නේ තමන්ගේ ජාතිය පිළිබඳව සිතමින් එය උසස් අන් සියලු අය පහත් එනිසා ඔවුන්ට වෙනස්කම් කළ යුතුය. එම නැත්නම් අපි කරන වෙනස්කම් ඔවුන් ඉවසිය යුතුය. එහෙම නැත්නම් අපගේ උත්තරීතරත්වය උසස් බව ඔවුන් පිළිගත යුතුය වගේ මානව කේන්ද්‍රණවාදී අදහස් තමයි ජාතිවාදය කියන එකෙන් අදහස් කරන්නේ. පොඩි අදහස ඒතරම් දේශපාලනිකව හොඳ දෙයක් නෙමෙයි. මිනිස්සු එකතු කරන්න පාවිච්චි කරන දෙයක් නෙමෙයි. මිනිස්සු බෙදා දක්වන්න පාවිච්චි කරන දෙයක්. අපි දේශපාලනිකව ලංකාව වගේ රටවල් වල ආසියාතික රටවල් වල දකින්න පුළුවන් වෙන්නේ මේ කියන ආගම්වාදය, මේ කියන ජාතිවාදය.
එනිසා ජාතිකවාදය කියල කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. එක භූමියක ඉපදුණු මිනිසුන්, එකට ජීවත් වෙන මිනිසුන්, එකට වැඩ කරන, එකට කටයුතු කරන දෙනදා ජීවත් වෙන මිනිසුන්, ඔවුන් එකට බැඳ තබන දෘෂ්ටිවාදය, ජාතිකවාදය ගැනයි අපි මේ කතා කරමින් ඉන්නේ. අපි ඉගෙන ගනිමින් ඉන්නේ. එනිසා පටලව ගන්න එපා. ජාතිකවාදය සහ ජාතිවාදය කියන දෙක. එතකොට ජාතිය කියන පදය නැත්නම් සංකල්පය ගත්තොත් එන අදහස් කරන්නේ ඇත්ත වශයෙන්ම එක ප්‍රදේශයක ජීවත් වෙන ජනතාවක්. එක ප්‍රදේශයක ජීවත් වෙන ජනතාවක්. ඉතාම සරලව කිව්වොත් ඔවුන්ට තියෙන්නට ඕන පොදු සංස්කෘතියක්. පොදුවේ හුවමාරු කරගන්න පුළුවන් පොදු සංස්කෘතික අංග ඔවුන් භාවිත කරනවා වෙන්නට ඕන. එවාගේම ඔවුනට තියෙන ඕන පොදු සම්ප්‍රදායන් සමූහයක්. සම්ප්‍රදායන් සමූහයක්. එවාගේම පොදු භාෂාවක්. පොදු ආගමක්. එවාගේම ඔවුන් සියලු දෙනාම බොහෝ විට එක් ජනවර්ගයකට අයිති වෙනවා. එවාගේම සියලු දෙනාටම පොදු ඉතිහාසයක් තියෙනවා. එවාගේම ඔවුන් සියලු දෙනා එක භූමියක දිගු කලක් වාසය කරනවා. මෙන්න මේ ලක්ෂණ වලින් සමන්විත ජනගහනයක්, ජනතාවක් හඳුන්වනවා කුමක් නමින්ද? ජාතිය නමින්. එක භූමි ප්‍රදේශයක දිගු කලක් වාසය කරන ජනතාවක් තුළ විද්‍යමාන වෙනවා නම් පොදු සංස්කෘතික ලක්ෂණ. එවාගේම පොදු වටිනාකම්, පොදු සම්ප්‍රදායන්, සාම්ප්‍රදායික වටිනාකම්. ඔවුන් පොදු භාෂාවක් කතා කරනවා නම්, ඔවුන් පොදු ආගමක්, පොදු ආගමක් කියන අදහස් කරන එකම ආගමක් අදහනවා නම්, එකම ජනවර්ගයකට වුන අයිති නම්, ඔවුන් සියලු දෙනාටම එකම ඉතිහාසයක් තියෙනවා නම්, පොදු ඉතිහාසයක් තියෙනවා නම්, ඔවුන් සියලු දෙනාටම පොදු සම්ප්‍රදායන් ඇවතුම් පැවතුම් තියෙනවා නම්, එම ජනගහනය, එම ජනතාව හඳුන්වන්න පුළුවන් කුමක් නමින්ද? ජාතිය නමින්. මේ ජාතිය පිළිබඳව මිනිසුන් තුළ සාමූහිකව ඇතිවෙන හැඟීම තමයි ජාතිකවාදය කියලා කියන්නේ. පොදු භූමියක් තුළ දිගු කලක් වාසය කරනකොට, පොදු සංස්කෘතියක් තියෙනකොට, පොදු භාෂාවක් තියෙනකොට, ඒ කියන්නේ එකම භාෂාවක් වොන් කතා කරනකොට, එකම ආගමක් අදහනකොට, එකම සිරිත් විරිත් පද්ධතියකට වුන අයිති වෙනකොට, එකම ජනවර්ගයකට අයිති වෙනකොට, එක පොදු ඉතිහාසයක් තියෙනකොට, එක සම්ප්‍රදායන් ගොන්නකට වුන අයිති වෙනකොට, ඔවුන් තුළ ඇතිවෙනව හැඟීමක් අපි අපේය කියන. අපි අපේය. ඔවුන් පිළිබඳ හැඟීමක් ඇති වෙනවා. අන්න ඒ හැඟීම තමයි ජාතිකවාදය කියලා කියන්නේ. හැබැයි ඉතින් එහෙම ප්‍රශ්නිකුත් තියෙනවා. මේ ජාතිය ගොඩ නැගුණු ආකාරය පිළිබඳව ක්ලියර් කට් මොකද පැහැදිලි අච්චුවක් නැහැ. කොකිස් අච්චුව වගේ මෙහෙම මේ විදිය කියන එහෙම අච්චුවක් නෙමෙයි මේ කිව්වේ. සමහර විට ජාතිය ගොඩනැගීම සඳහා එක භූමියක් තුළ දිගු කලක් වාසය කිරීම
අනෙකුත් සාධකවලට වඩා බලවත්ව තියෙන පුළුවන්. තවත් සමහර වෙලාවට පොදු ඉතිහාසයක් තිබීම අනෙකුත් සාධකවලට වඩා බලවත් වෙන්න පුළුවන්. ඇතැම් විට පොදු ආගමක් තිබීම, පොදු භාෂාවක් තිබීම අනෙකුත් සාධකවලට වඩා ටිකක් බලවත් වෙන්නට පුළුවන්. හැබැයි සමහර වෙලාවට පොදු භාෂාවක් කතා කළ පමණින්ම එක එක ජාතියක් විදිහට වුන් ගොඩනැගෙන අවස්ථාවක් ඇත්තේ නැහැ. දැන් එක මං කියවන එක භාෂාවක් කතා කරොත් එක ප්‍රදේශයක ජීවත් වෙන අය එතන ජාතියක් ගොඩනැගෙනවා කියලා. නමුත් ඒක සෑම විටම එහෙම නොවෙන්නත් පුළුවන්. ඒක මං කිව්ව අර කොකිසච්චෝ වගේ අර කිව්ව කාරණා ටික හැමතැනටම ගලපන්න පුළුවන් කමකුත් ඇතැම් විට නැහැ. නිදසුනක් විදිහට කියනකොට අපි ගත්තොත් ඇමරිකානුවන්, ඕස්ට්‍රේලියානුවන්, නිව්සීලන්ඩ් වැසියෝ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ මාතෘභාෂාව විදිහට කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාව. ඉංග්‍රීසි භාෂාව තමයි ඇමරිකානුවන් කතා කරන්නේ. ඕස්ට්‍රේලියානු අය කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාව. නිව්සීලන්ඩ් වැසියෝ කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාව. හැබැයි ඔවුන් කිසි ලෙසකවත් ඉංග්‍රීසි ජනතාවක් විදිහට එහෙම නැත්නම් ඉංග්‍රීසි ජාතිය විදිහට සැලකෙන්නේ නැහැ. ඇමරිකානුවන් සැලකෙන්නේ ඇමරිකානුවන් විදිහට, ඕස්ට්‍රේලියානුවන් සැලකෙන්නේ ඕස්ට්‍රේලියානුවන් විදිහට, නිව්සීලන්ඩ් වැසියෝ සැලකෙන්නේ නිව්සීලන්ඩ් වැසියන් විදිහට. ඉංග්‍රීසි ජාතිය විදිහට සැලකෙන්නේ එංගලන්තය පදනම් කරගෙන නිර්මාණය වෙච්ච ජාතිකවාදයට අයත් පුද්ගලයන්. එතකොට එක භාෂාවක් කතා කළ පමණින්ම ජාතියක් නිර්මාණය වෙන්නේ නැහැ. සමහර විට එහෙම වෙන්නත් පුළුවන්. එහෙම නොවෙච්ච අවස්ථාවලුත් අපි මේ ඉතිහාසය බලනකොට, සමාජ දිහා බලනකොට, දේශපාලන වපසරිය දිහා බලනකොට පෙන්නුම් කරනවා. එවගේම ජාතික භාෂාවක් එක භාෂාවක් එක පොදු භාෂාවක් නැතුව එක භාෂාවක් ජාතික භාෂාවක් පොදු භාෂාවක් නැහැ. නමුත් භාෂා කිහිපයක් තියෙනවා. එහෙම තත්ත්වයක් තුල වුණත් ජාතික වාදය ගොඩනැගෙන්න පුළුවන්. නිදසුනක් ලෙස පෙන්වා දෙන්න පුළුවන් ස්විස්සලන්තයේ. ස්විස්සලන්තයේ භාෂාවන් විදිහට ප්‍රධාන වශයෙන් භාෂා තුනක් භාවිත කරනවා. ෆ්‍රන්ස, ජර්මන්, ඉතාලි භාෂාවන් පාවිච්චි කරනවා. හැබැයි එක භාෂාවක් නෙමෙයි. ස්විස් භාෂාවත් එතන තියෙනවා. එතකොට භාෂා කිහිපයක් තියෙනවා. ඒ වුණත් ඔවුන් අතර ජාතිකවාදය වර්ධනය වෙලා තියෙනවා. එහෙම තත්ත්වයන් දකින්න පුළුවන්. එතකොට තමයි ජාතිය ගැන අපි කතා කරද්දී භාෂාවේ කාර්යභාරය කොහොමද කියලා කියන්නේ. භාෂාව හේතු වෙනවා ජාතියක් වශයෙන් ගොඩනැගෙන්න, ජාතික අනන්‍යතාව හදන්න, ජාතික ඇවතුම් පැවතුම් හදන්න, මිනිසුන් ජාතියක් ලෙස එකතු කරන්න. හැබැයි සෑම විටම ලෝකේ සෑම තැනකම එක ලෙස භාෂාව ජාතියේ නිර්මාණයට සමාන මට්ටමේ දායක වෙලා නැහැ කියන එකත් අපිට කියන්න පුළුවන්. ජාතිය ගොඩනැගීම සඳහා බලපාන
තවත් සාධකයක් ලෙස පෙන්වා දෙන්න පුළුවන් ආගම. ආගම කියන්නේ සදාචාරාත්මක වටිනාකම් මත, එහෙනම් ආචාර ධර්මීය වටිනාකම් මත, ආධ්‍යාත්මික විශ්වාසයන් මත ගොඩනැගුණු දෙයක්. එතකොට මේ ආගම හේතු වෙනවා පොදු ආගමක් භාවිත කිරීම ජාතිය ගොඩනැගීම සඳහා. හැබැයි සුවිශේෂී උදාහරණ තියෙනවා. දැන් අපි ගත්තොත් අයර්ලන්තය. අයර්ලන්තයේ ජනතාව කතා කරන්නේ එකම භාෂාවක්. එකම භාෂාවක් ඔවුන් කතා කරන්නේ. හැබැයි ආගම් දෙකක්. දැන් උතුරු අයර්ලන්තයේ අය ක්‍රිස්තියානි භාෂාවත්, අයර්ලන්තය අනික් කොටස දකුණු අයර්ලන්තය කතෝලික භාෂාවත් භාවිත කරන. ඒ තුළ ඔවුන් පොඩි ගැටුමකට පවා ගිහිල්ලා තිබුණා. ආගම මුල් කරගෙන. එතකොට සමහර වෙලාවට මේ ආගම හේතු වෙනවා ජාති ගොඩනගන්න, රට එක්සිස්සත් කරන්න. අනිත් පැත්තෙන් එහි බේද භින්නතාවන්තත් යුද ගැටුම් ඇති වෙන්නත්, එකම රට දෙකඩ වෙන්නත් ඇතැම් විට මේ භාෂාව ආගම භාවිත වෙන අවස්ථා තියෙනවා. ඉතින් මේක අනිත් පැත්තක් තියෙනවා. උදාහරණයක් අපි ගත්තොත් පාකිස්තානය. පාකිස්තානය මුස්ලිම් අපි දන්නවනේ. එතකොට හැබැයි 1971 දී පාකිස්තානයෙන් බෙදිලා යනවා බංග්ලාදේශය. ඒ ඔවුන් එකම භාෂාවක් තමයි කතා කරන්නේ, එකම ආගමක් තමයි කතා කරන්නේ. නමුත් භාෂා දෙක, උර්දු භාෂාව සහ බෙන්ගලි භාෂා. එතකොට භාෂා ආගම එකයි, නමුත් භාෂා දෙකක් බෙදිලා යනවා. සමහර ලාවට ආගම භාෂාව එකයි ආගම් දෙකක්. දැන් අර්ලන්තයේදී එවැනි ගැටුමට හේතුව එක. එහෙම අවස්ථා තියෙනවා. එක භාෂා එකයි ආගම් දෙකක් අයර්ලන්තයේදී. පාකිස්තානයේදී එක ආගමක් භාෂා දෙකක්. එවැනි විවිධතා පරස්පරතාවනුත් මේ තුළ දකින්න පුළුවන්. මේ සම්බන්ධ වැඩිදුර ඔයගලන්ට කියවන්න පුළුවන් ඇන්ඩ්‍රු හෙවුඩ් ආසගේ පොත Introduction to Political Ideology කියන කෘතියේ මේ පිළිබඳ විවිධ අදහස්, විවිධ මති මතාන්තර, විවිධ විවේචන දකින්න පුළුවන්. එවාගේම මේ ජාතිකවාදය කියන එක ජීවවිද්‍යාත්මක සාධක මත පදනම් වෙන දෙයකට වඩා එක පදනම් වෙන්නේ, බර තැබෙන්නේ, වැඩිපුර බර වැටෙන්නේ සංස්කෘතික සාධක මත. ජන වර්ගය, එවාගේම පොදු සංස්කෘතික බැඳීම් වගේ දේවල් මේ තුළ බලපානවා. පොදු සංස්කෘතිය, පොදු ඉතිහාසයක් තිබීම බලපානවා කුමකටද? ජාතියේ නිර්මාණය සඳහා, ජාතිකවාදයේ නිර්මාණය සඳහා.
ඊළඟට අපි බලමු අයින්ද්‍රිය සමාජය කියන එක. ඔයාලන්ට මේ කතා කරපු කරුණවල මොන හරි ගැටලුවක් තියෙනවා නම් පැහැදිලි කරගන්න තරම් තියෙනවා නම් අහන්න පුළුවන්. සර් අවදිලුක්සි සර් ජාතික රාජ්‍ය කියන සංකල්පයත් එක්ක බලපුවම මේ ජාතිකවාදය කියන එක පටහැනිද දෙක පරස්පරව දෙයක්ද? නෑ, ජාතික රාජ්‍යය ඇත්ත වශයෙන්ම ගොඩනැගෙන්නේ ජාතිකවාදය තුළ. ජාතික රාජ්‍යය ගොඩනැගෙන්න ජාතිකවාදය අවශ්‍යයි. ජාතිකවාදයෙන් තොරව ජාතික රාජ්‍යය බිහිවෙන්න බැහැ. එනිසා ඒ දෙක අත්‍යන්තයෙන්ම එකට යන සංකල්ප දෙකක්. පැහැදිලිද? ඔව් සර්. හැබැයි ඉතින් සමහර විට ජාතික රාජ්‍යය තුළ ගොඩනැගෙන වෙනත් උපජාතීය කණ්ඩායම් උත්සාහ කරන්න පුළුවන් ජාතික රාජ්‍යයෙන් ගැලවිලා යන්න, බිඳිලා යන්න. ඒකට හේතුව තමයි ඒ ජාතික රාජ්‍යය සමත් වෙලා නැහැ තමන්ගේ භූමිය තුළ සිටින සියලු දෙනාම එකට ඒකරාශී කරගන්න. තමන්ගේ භූමිය තුළ ජීවත් වෙන සියලු පුද්ගලයන්, සියලු පුරවැසියන් තමන්ගේ ජාතික රාජ්‍යයට අන්තර්ග්‍රහණය කරගන්න ජාතික රාජ්‍යය අසමත් වීම. ජාතික රාජ්‍යයට පුළුවන් වෙන්න ඕන එක හරියට අපි හිතමු ගෙදරක දරුවෝ 10 දෙනෙක් ඉන්නවා නම් 10ක් කිව්වොත් ඔයගලන්ට එක පැහැදිලි වෙයි. වර්තමානයේදී එහෙම උදාහරණ නැති නිසා දරුවන් 5 දිනක් ඉන්න ගෙදරක් ගන්න. දරුවන් 5 දිනක් ඉන්න ගෙදරකේ දරුවෝ 5 දෙනාම එකලෙස සිය වහල යට සමානව සලකමින් ඔවුන්ගේ අවශ්‍යතා, උමනා, එපාකම් ගැන සොයා බලමින් වැඩිහිටියන් ක්‍රියා කළේ නැත්නම් ඒ දරුවන් ඒ ගෙදරින් එව නැත්නම් පවුල් සංස්ථාවෙන් ගැලවිලා යනවා. ඒට විරුද්ධව යනවා. ඒට විරුද්ධව කැරලි ගහනවා. ඒ වගේ තමයි රාජ්‍යය, ජාතික රාජ්‍යය සිය ප්‍රවැසියන්ගේ උවමනාව එපාකම් පිළිබඳව, ඔවුන්ගේ අවශ්‍යතාවන් පිළිබඳව කල්පනා කරන්නේ නැත්නම් ඒ ප්‍රවැසියන්ට හිමි වෙන්නට ඕන මේ අපේ රාජ්‍යය, මේ මගේ රාජ්‍යය, මේ මගේ රට කියන හැඟීම, මේ මගේ රට, මේ මගේ රාජ්‍යය කියන හැඟීම, මේ මගේ ආණ්ඩුව කියන අර්ථය නෙමෙයි, මේ මගේ රාජ්‍යය, අපි මේ රටට අයිති කියන හැඟීම, හිමිකාරීත්වය පිළිබඳ හැඟීම ඒ රටේ ඒ භූමියේ ජීවත් වෙන සියලු පුරවැසියන් තුළ ස්ථාපිත කරන්න ඒ ජාතික රාජ්‍යය සමත් වෙන්නට ඕන. එහෙම වුණේ නැත්තම් අගතියට පත්වෙන, එහෙම නැතිනම් අසීරුතාවට පත්වෙන, කලකිරීමට පත්වෙන, ආන්තික වෙන, කොන් වෙන ජනතාව ඒ ජාතික රාජ්‍යයට විරුද්ධව කැරලි ගහන්න බලනවා. ඒ රාජ්‍යයට විරුද්ධව කටයුතු කරන්න පෙළඹෙනවා. ඒක තමයි ස්වභාවය. එතකොට ඒ ජාතික රාජ්‍යය සමත් වෙන්න ඕනේ තමන්ගේ රාජ්‍යය පිළිබඳ හැඟීම, හිමිකාරීත්වය පිළිබඳ හැඟීම, අර පියපුතු සෙනෙහස වගේ ඒ හැඟීම සියලු පුරවැසියන් තුළ ස්ථාපිත කරන්න. ඒක තමයි ජාතිය ගොඩනගනවා කියලා කියන්නේ. නේෂන් බිල්ඩින්. සරලව මම අදි සරලව කිව්වේ නේෂන් බිල්ඩින්, ජාති ගොඩනගනවා කියන්නේ ඒකයි. දැන් ගොඩක් විද්වතුන් කතා කරලා තියෙනවා, ලියලා තියෙනවා. ශ්‍රී ලංකාවේ උදාහරණයක් ගත්තා. දැන් ඔය අහන්න තව ප්‍රශ්නෙමනේ ශ්‍රී ලංකාවේ ජාතිය ගොඩනැගීමේ ගැටලුව ගැන. ඔහොම කිව්වම මගේ අත්දැකීම තමයි කිසිම කෙනෙකුට මේක තේරෙන්නේ නැහැ. ජාතිය ගොඩනැගීමේ ගැටලුව කොහොමද ඒක ශාස්ත්‍රීය විද්වත් පර්ෂදයන් තුළ ඔවුන්ගේ බුද්ධි ග්‍රහණයට හසු වෙමින් සාකච්ඡා වෙමින් යනවා. නමුත් අපේ ජීවත් වෙන, එදිනෙදා ජීවත් වෙන, මහ පොළවේ ජීවත් වෙන, මාළු අල්ලන, කුඹුරු කොටන, කුරුඳු තලන, කිරි කපන, බයිසිකල් පදින, නේද, රෝහලේ වැඩ කරන, ක්ලීනින් සර්විස් වල වැඩ කරන මේ ජනතාව සියලු දෙනාටම
මේ අදහස කාවදින්න ඕනනි. ඒ ඔවුන් සියලු දෙනාට මේක තේරෙන්න ඕනේ. තේරෙන්න ඒ තේරෙන භාෂාවකින් කියවෙන්න ඕනේ. තේරෙන සරල උදාහරණයකට ගන්න ඕන. එහෙම එහෙම අඩුවක් මම දකින්න අපේ විද්වතුන් සහ සිවිල් සංවිධාන මේ පිළිබඳ උනන්දුවෙන් කටයුතු කරන අය මේ අදහස් ඒ ජනතාව අතරට අරගෙන යනකොට අරගෙන යන්නේ අර කියන අමුතු ආකාරයට. එතකොට ඒවා අදහසත් ඒගොල්ලන්ට අමුතුයි. ඒගොල්ලන්ට වෙලා තියෙන සන්තෑනියත් සන්තෑසියත් අමුතුයි. ඒක ඒ අද ඒ ඒ ඒ ඒ සන්තෑසිය වළක්ව ගන්න. ඒකට ප්‍රතිවිකල්පයක් විදියට ප්‍රතිඋත්තරයක් විදියට පිළිතුරක් අරගෙන යන පිළිතුරත් ඔවුන්ට අමුතුයි. පිළිතුර අරගෙන යන පුද්ගලයාත් අමුතුයි. බොහෝ වෙලාවට නේද අපි දකිනවා ඉතින් අදහස් වර්ක්ෂොප් වල වැඩසටහන් වල කතා කරනවා. ඉතින් ඒ වට එන නෝනා මහත්තුරු සංග්ලාස් දාලා ලස්සනට ක්ලීන් ෂූට් නැදලා හොඳට මැදලා සපත්තු පොලිෂ් කරලා පටි සපත්තු දාලා ලස්සනට හැඩ වැඩ දාලා තොල් රතු කරලා අර තොප්පි දාලා අවු යන්න බෑ ගුලන්ට නියර යන්න බෑ වැව් තාවුල්ලේ ඉන්න බැහැ. ඉතින් එහෙම ගියහම මේ අදහස් ජනතාව අතරට ගන්නේ නැහැ. එහෙම ගැටලුවක් තියෙනවා අපේ මේ කතාවේ ප්‍රායෝගික පැත්තට ගියොත්. ඉතින් අර ඔබතුමී අහපු ප්‍රශ්නේ මේ ජාතිකවාදය අත්‍යවශ්‍යෙන්ම අවශ්‍යයි ජාතික රාජ්‍යය ගොඩනගා ගන්න ජාතික රාජ්‍යයේ පැවැත්ම සඳහා. ජාතික රාජ්‍යයේ පැවැත්ම ප්‍රශ්නයට ලක් වෙනවා ඒ ජාතික රාජ්‍යය තුළ ජාතිකවාදය තිබුණේ නැත්තම්. ඒ තුළ තියෙන්නේ හුදු ජාතිවාදය නම් අපි හිතමු ජනවර්ග කිහිපයක් ඉන්නවා නම් ඒ අය තමන්ට ඕනෑ ඕනෑ විදියට හිතනවා නම් තමන්ට ඕනෑ ඕනෑ විදියට ජාතිය සහ ජාතිකත්වය අර්ථ නිරූපණය කරන්නට යනවා නම් එතන තියෙනවා මහත් දැවැන්ත දරුණු ප්‍රශ්නයක්. ඒකේ නැවත වතාවක් ඒ වගේ කීම යන්නේ රාජ්‍යයට රාජ්‍යය ශක්තිමත් වෙන්න ඕනේ රාජ්‍යයේ සමත් වෙන්නට ඕනේ සියලු පුරවැසියන් තමන්ගේ ලෙස සලකන්නටත් සියලු පුරවැසියන් විසින් රාජ්‍යය තමන්ගේ රාජ්‍ය විසින් සලකනු ලැබීම ඒ අත්දැකීම ලබන්නටත්. පැහැදිලිද? දෙලොක්සි ඔස්ස පැහැදිලි. දැන් අපිට වෙලා තියෙන දේ පැහැදිලිද? ඒක කොහොමද පැහැදිලි කියන්නේ? ඒක ඒක එක එක්කෙනා තමන්ගේ දෘෂ්ටි කෝණ වලින් බලන්නේ නේද? දැන් අපි මේ කරන ඔන්ලයින් වැඩසටහන පවා විවිධ අය දකින්නේ විවිධ පාට කණ්ණාඩි දාගෙන. මේ කණ්ණාඩි ගලවන්න ඕනේ. අපි අද මොන දිලා තියෙන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ලෝකය මුහුණ දීපු දරුණුතම ව්‍යසනයට. එතකොට මේ ව්‍යාසනයට මුහුණ දෙන්න අපි මෙතෙක් කාලයක් අපි ළඟ තිබුණු ආම්පන්න, මෙතෙක් කාලයක් අප ළඟ තිබුණු මෙවලම්, මෙතෙක් කාලයක් අප ළඟ තිබුණු ඒ ක්‍රමවේදයන් සමත් වෙන්නේ නැහැ. ඒකට අපි අලුතෙන් හිතන්න ඕන. අලුතෙන් හැඩගැහෙන්න ඕන. අලුතෙන් පුහුණු වෙන්න ඕන. ඒකනේ මිනිස්සු කියන්නේ. දැන් චාර්ල්ස් ඩාමින් කියනවා නැත්තම් අපි වඳ වෙලා යනවානේ. මේ අලුත් තත්ත්වයට හැඩගැහුණ නැත්තම් අලුත් තත්ත්වයට හැඩගැහෙන්න ඕනේ. අලුත්ත් ඒකෙදී කාටවත් ඇඟිලි දික් කරමින් හිඳීම හෝ කාටවත් බැන බැන හිඳීම හෝ එහෙම නැත්නම් අපි හිතමු මේ ඩේටා නැහැ කියලා ගෙදර අපි මේ සාකච්ඡාවට සම්බන්ධ නොවී හිඳීම හෝ ඒක නෙමෙයි වෙන්නට ඕනේ. මම කියන්නේ අපි ළඟ කනෙක්ෂන් එකක් නැත්නම් තියෙන කනෙක්ෂන් එකට සිග්නල් තියෙන තැනකට එක්ක අපි යන්න ඕන. එහෙම නැතිනම් අපි කනෙක්ෂන්ස් මාරු කරලා බලන්න ඕන. විවිධ උපායපක්‍රම පාවිච්චි කරන්න ඕන නේද? දැන් මම දන්නවා මේ 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 කතා කරන මේ ඔන්ලයින් මේ සිස්ටම් එකේ මේ ඔගුලන්ගේ ඔය මේ මේ දැන් මේ මොහොතේ මේ අපිත් එක්ක එකතුලා ඉන්න සමහර දරුවෝ සමහර දුවවරුන්ට සමහර පුතාලට ගෙදරට විදුලි බලය නැහැ. ගෙදරට විදුලි බලය නැති දරුවෝ අපිත් එක්ක මේ කතා කරන මොහොතේ එකතුලා ඉන්නවා.
ඒගොල්ලෝ හැමදාම අපි පාඩම් වලට කොහොම හරි සම්බන්ධ වෙනවා. ගහක් උඩ නැගලා හරි ෆෝන් එක අරගෙන සිග්නල් ටික හොයා ගන්නවා. ඒගොල්ලන්ගේ තියෙන විශේෂතාව තමයි නෑ කියන්නේ, බෑ කියන්නේ. ගෙදරට සිග්නල් නෑ, ගෙදරට යන පාරක් නෑ. සමහර විට ගේ හදලා නෑ, කටුමැටිකක් තියෙන්නේ. මේ කියන්නේ ඇත්ත. ඔයගොල්ලන්ගේ මේ මේ සාකච්ඡාවේ දැන් ඉන්න ඔයගොල්ලන්ගේ සහෝදර සහෝදරියන් ගැනම තමයි මේ කියන්නේ. එතකොට ඉතින් එහෙම අයට දැන් ඩේටා නැහැ කියන එක, එහෙම නැත්නම් සිග්නල් නැහැ කියන එක අවශේෂ ප්‍රශ්න. මං කියන්නේ අර ප්‍රශ්න ගොන්නට එකතු වෙන තව ප්‍රශ්නයක්. නමුත් ඔවුන් එය අර ප්‍රශ්නත් එක්කම ඒ ප්‍රශ්න විසඳ ගන්නකම් ඉන්නේ නැහැ. මේ මේ ප්‍රශ්නත් එක්ක ඔවුන් මේ උත්සාහ කරනවා ඉදිරියට යන්න, ඔවුන්ගේ ජීවිත ගොඩ ගන්න, ගොඩ නගා ගන්න. ඒ අතරතුර ඔවුන් හොයනවා කියක් හරි ඉගෙන ගන්න ගමන් කියක් හරි හොයාගන්න ක්‍රමයක්. ඒ වගේම ඒකින් ගෙදරට සලකන්න ක්‍රමයක්. ඒ වගේම තමන්ගේ දැනුමත් දියුණු වෙන ක්‍රමයක්. එතකොට ඌලන්න පේන hina වෙලා ලස්සනට ඉන්නවා. නමුත් අපි හම්බ වුණාම අපි අහනකොට ඒ උත්තර අපිට දෙනවා. ඉතින් ඒකයි කියන්නේ. අපි දෙවනෝ කිව්දෙන් පස්සේ අපි මුණ දීපෝ ව්‍යසනේ. ඔහුල අවුරුදු 13 පාසල් ගිහිල්ලා අමාරුවෙන් ඒ ලෙවල් කරලා මේ ආපු ගමන් මග. තව අවුරුදු 4යි තියෙන්නේ. ඒ 4ෙනුත් දැන් විශාල වසර ගණනාවක් ගෙවිලා. ඒ අතර සමහර නාස්තිකාර වැඩ කරපු අවස්ථා තියෙනවා අපි එපා කියද්දි. හරි. මතකනේ ගේට් ටු ගාව එහෙම ඉන්නකොට. එතකොට දැන් තියෙන්නේ කාට හරි ඇඟිලි දික් කර කර ඉඳීම හෝ බැනීම හෝ නෙමෙයි. ඔගොල්ලෝ අපි එකතු වෙලා මේ ව්‍යසනයෙන් ගොඩ යන්නත් ඔගොල්ලන්ගේ උපාධිය ගුණාත්මක ආකාරයට නියමිත දවසට අරගෙන මේ රටේ වග කිව යුතු වැදගත් පුරවැසිය විදිහට නිෂ්පාදන ක්‍රියාවලියට දායක වෙන්න සූදානම් වීම තමයි කරන්නට ඕන. ඒ අරගෙන බැන බැන හිඳීමෙන් කිසි දායක කාටවත් ප්‍රයෝජනයක් හම්බ වෙන්නේ නැහැ. අපේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. දැන් වලක වැටිච්ච මිනිස්සෙක් ගැන හිතන්න. මහ වලක වැටිලා ඉන්නවා. එයා බැන බැන ඉන්නවා. එයා යාට බය ඉන්නවා. අපරාදී මම මේ වල දැක්කනම් ඊට කලින් මම වල දැක්ක මම හිතුවේ නැහැ. මීට යහින් මට අඩිය තියන්න තිබුණා. අරයා හොයන්න යද්දි තමයි මම මේක හම්බ වුනේ වල. මීට කලින් ගිහිපොය මට කිව්වේ නැහැ. ඒකයි මම මේ වලේ වැටුනේ. එහෙම කිය කිය හිටියට කවදාවත් දිවි ඇතිතෙක් එයාට වලෙන් ගොඩ යන්න බැහැනේ. එතකොට මේ ව්‍යසනයෙන් ගොඩ යන්න අපි සාමූහික උත්සාහයක නිරත වෙන්නට ඕනේ. ඒ මොකද මේ පුද්ගලයාට තනියෙන් ගොඩ යන්න බැහැනේ. කවුරු හරි ඇවිල්ලා උදව් කරන්න ඕන. උදව් කරන්න නම් ඒ උදව්වට එන කෙනාත් එක්ක සංවේදනයක් මම හදා ගන්න ඕන කිසියම් ආකාරයක. සරල කියන්නේ ඒ වැටුණා නම් ඒ ඉඳගෙන කෑ ගහන මට උදව් කරන්න කියලා. එතකොට තමයි ඉතින් අහල පහල යන කෙනෙක් දැකලා එයා ඇවිල්ලා උදව්වට උදව් කරන්නේ නේ. ඒ ඒ වෙලාවට ස්ථානෝචිත ප්‍රඥාවෙන් ඒ වැඩේ කරන්නට ඕන. ඉතින් ඒක අපි එකතු වෙලා සාමූහිකව ගමන යමු. මොකද අපි කියලා මේ විශ්වවිද්‍යාල ආචාර්යවරු කියන සුපත මුදිත ජීවිත ගත කරන අය නෙමෙයි. උගලන්ට එහෙම අදහසුත් තියෙනවානේ. මම හැමදාම කියන වගේ මට සිග්නල් නැහැ. 4G සිග්නල් විතරක් නෙමෙයි මේ මොබයිල් ෆෝන් එකේ සිග්නල් නැහැ ගෙදර. ඒ හින්දා ඇත්තට මං ගෙදරදීත් මොබයිල් එකේ කෝල්ස් එනවනේ අර ඕගොල්ලන් ගිහමත් ඔගොලු කතා කරලා දැක්කේ නැති සමහර සිග්නල් නැහැ කට් වෙනවා සද්ද අඩුයි ඇහෙන්නේ නැහැ. මම කිලෝමීටර් 4ක් විතර ඈත ගිහාගෙන නංගිලා ගෙදර ඇවිල්ලා තමයි මේ ලෙක්චර්ස් කරන්නේ. ඉතින් අපි නැදලා ඉන්නවනේ කරන්න ඕනේ. සාපි ඔගොල්ලන් මේ මේ මේකින් ඉතර කරන්න බෑ. මේකනේ අපේ ඓතිහාසික වගකීමනේ. ඒකයි. තව මොන හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් විරාජ්. නදීකා දිල්රුක්ෂි. හෙලෝ. Hello, Kasun. Kasun. Nadika Dilrukshi.
හෙලෝ දිලක්ෂි රුබේරු ඇහෙනවද? ඔව් සර් ඇහෙනවා. සර් මේ වර්ණ ભેදය කොහොමද මේකට ගන්න පුළුවන්? අර ඔගොල්ලෝ ඉන්නවනම් පොඩ්ඩක් සද්දයක් දාන්න. ඒක වීඩියෝ එක හරි ඔන් කරලා තියන්න. නැත්නම් මට පේන්නේ නැහැ උලන් ඉන්නවද නැද්ද කියලා. පේන්නේ නැහැ අනිත් පැත්තෙන්. ඉන්නවනම් පොඩ්ඩක් අර අර පඳුරාස් යාලියා හිටියා වගේ ඉන්නේ නැතුව පොඩ්ඩ නැට්ට හරි හොල්ලන්න. නැත්නම් ඉන්නවා කියලා තේරෙන්නේ නැහැ අනිත් පැත්තෙන්. මේ මේ මට අවබෝධයක් එන්නේ නැහැ. ඔගොල්ලෝ ඉන්නවද නැද්ද, මම කියන දේ ඇහෙනවද නැද්ද කියන එක. රයිට්. වර්ණ ભેදවාදය ජාතිකවාදයේ වර්ධනයට සම්බන්ධ වෙන ආකාරයද? නෑ, ජාතිකවාදයට වර්ධනයට සම්බන්ධ වෙන්නේ නෑ නේද සර්? මෙහෙමයි. සම්බන්ධ වෙනවනේ. සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙන්නේ මේ විදිහට. දැන් අපි වර්ණ ભેදවාදය කියලා කියන්නේ විශේෂයෙන්ම දකුණු අප්‍රිකාවේ අප්‍රිකාව පාලනය කරපු සුදු අධිරාජ්‍යවාදී ආණ්ඩුව කළු මිනිසුන්ව වෙනස්කම් කළා. කළු සම තියෙන මිනිසුන්ට වෙනස්කම් කළා. ඒ කියන්නේ ඒගොල්ලන් වෙනස්කම් කියන්නේ මේ පුංචි පුංචි වෙනස්කම් නෙමෙයි. ඒගොල්ලන්ට ඉගෙන ගන්න දුන්නේ නැහැ. ඊළඟට ඒ රටේ තියෙන ආකර ඒවායේ අයිතිවාසිකම් ගන්න දුන්නේ නැහැ. ඊළඟට නගරයේ තියෙන ඉඩම්, ඒ කියන්නේ ආර්ථික වටිනාකමක් තියෙන ඉඩකඩම් ඒවා මිලදී ගන්න දුන්නේ නැහැ. ඒවා ඉන්නවනම් කළු ජාතික මිනිසුන් ඒගොල්ලන්ව පළවා හැරලා ඒවා සුදු ජාතිකයට බෝ ජාතිකයන්ට පවරා ගත්ත එක තමයි සුදු ජාතික සුළු ආණ්ඩුවෙන් කළේ. එතකොට කළු ජාතික අය බහුතරය ඒගොල්ලෝ සෑම විටම අවාසිතාගල තත්ත්වයන්ට ලක් වුණා. විශේෂයෙන්ම ආර්ථික බලය හිමි, ආර්ථික වශයෙන් වැදගත් කිසිදු කටයුත්තකට ඔවුන්ව සම්බන්ධ කරගත්තේ නැහැ. එතකොට ඒ කාලේ මැතිවරණ හෝ එහෙම නැත්නම් ඒ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් තිබුණේ නැහැ. ඔවුන් ඒකෙන් බැහැර කරලායි සිටියේ. මෙවැනි තත්ත්වයක් තුළ අප්‍රිකානු ජාතික කොංග්‍රසය ගොඩ නැගෙනවා. එහි නායකත්වයට නෙල්සන් මැන්ඩෙලා මැතිතුමාව පත් වෙනවා. එතකොට මුල් කාලේ මේ අප්‍රිකානු ජාතික කොංග්‍රසය තරමක් ප්‍රචණ්ඩකාරී විදිහට හැසිරෙන්නේ. එයි ප්‍රතිඵලයක් විදිහට අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ නායකතුමා නෙල්සන් මැන්ඩෙලා මැතිතුමාව අරගෙන අත්අඩංගුවට අරගෙන සිර ගත කරනවා. මගේ මතකයේ නිවැරදි නම් අවුරුදු 27ක වගේ කාලයක් නෙල්සන් මැන්ඩෙලා මැතිතුමාව සිරගත කරලා තියෙනවා සුදු ජාතික ආණ්ඩුව විසින්. නමුත් අවසානයේදී 1990 වගේ වෙද්දී මගේ මතකයේ හැටියට ඩි ක්ලාක් කියලා සුදු ජාතික අගමැතිවරයෙක් දකුණු අප්‍රිකාවේ බලයට පත් වෙනවා. ඔහු සිතන පතනා කරේ ටිකක් අනිත් පූර්වගාමීන්ට වඩා වෙනස්. ඔහු මොකද කරන්නේ, නෙල්සන් මැන්ඩෙලා නෙල්සන් මැන්ඩෙලා මැතිතුමාට නායකතුමාට නිදහස ලබා දෙනවා. නිදහස ලබා දෙනව පමණක් නෙමෙයි, නිදහස සාධාරණ මැතිවරණයක් පවත්වන්නත් මේ ඩි ක්ලාක් අගමැතිවරයාගේ ප්‍රමුඛත්වයෙන් ඒ මැතිවරණයක් පවත්වනවා. එම මැතිවරණයේදී අප්‍රිකානු ජාතික කොංග්‍රසය, මොකද කළු ජාතිකයන් බලවත් සහ බහුතරය, ඔවුන් ජයග්‍රහණය කරනවා. ඊට පස්සේ නායකත්වයට පත් වෙනවා නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා. ඉන්පසු ඔහු අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනවා දකුණු අප්‍රිකාවට. ඒ වගේම පහුගිය කාලේ දෙපාර්ශ්ව විසින් සුදු ජාතිකයන් කළු ජාතිකයන් එකිනෙකාට විරුද්ධව ගහ ගැනීම, මරා ගැනීම පිළිබඳ සොයන්න ඔහු කොමිසමක් පත් කරනවා. ඒකට කියනවා සත්‍ය සෙවීමේ කොමිසම කියලා. ඊට පස්සේ නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා මොකද කරන්නේ, නැවත කොමිසමක් දානවා, පත් කරනවා මේ සංහිඳියා කොමිසම. ඒ කියන්නේ අර කොමිසම මගින් වැරදිකරුවන් බවට පත් වෙච්ච අයට සමාව දීලා, එකිනෙකාට විරුද්ධව අපි හිතමු
කිසියම් කෙනෙක් තව කෙනෙක්ව ඝාත කළු සුදු ජාතිකයෙක් කළු ජාතිකයෙක්ව ඝාතනය කළා තියෙනවා කියලා. ඒ සුදු ජාතිකය ඇවිල්ලා තමන් අතින් වෙච්ච වැරද්ද පාපෝච්චාරණය කරලා ඒ කළු ජාතිකයන්ගෙන් සමාව ගන්නවා, කළු ජාතිකයන් උන්ට සමාව දෙනවා. ඒ වගේ වැඩපිළිවෙලකට ඔහු යොමු වුණා දකුණු අප්‍රිකාව තුළ. අර එදිරිවාදිකම් තවදුරටත් අරගෙන ගියේ නැහැ බලයට පත් වුණාට පස්සේ නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා. ඔයා අවුරුදු 27ක් සිරගත කරලා තිබුණත්, ප්‍රචණ්ඩකාරී දේවල් කරලා තිබුණත්, දෙපාර්ශ්වය විසින්ම ඒවට සමාව දීමේ ක්‍රමයක් පිළිවෙතක් තමයි ඔහු අනුගමනය කළේ. එතකොට අප්‍රිකාවේ දකුණු අප්‍රිකාවේ කළු ජාතිකයන් තුළ ජාතිකත්වය වර්ධනය වීමට, ජාතිකාභිමාන හැඟීම් වර්ධනය වීමට මේ ඔවුන්ට එදිරිව ක්‍රියාත්මක වුණු වර්ණභේදවාදී සුදු ජාතික ආණ්ඩුවේ ප්‍රතිපත්ති, වර්ණ භේදවාදී ප්‍රතිපත්ති, අපාතයිඩ් ප්‍රතිපත්ති හේතු වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ඒ අපාතයිඩ් ප්‍රතිපත්තිය නිසා සුදු ජාතිකයනුත් කළු ජාතිකයනුත් ලැබු අත්දැකීම්, නෙල්සන් මැන්ඩෙලා මැතිතුමාගේ දුරදක්නා නුවණ සහ ඒ උපේක්ෂා සහගත දේශපාලන බලය හැසිරවීමේ ක්‍රියාවලිය නිසා ඒ බල මොනවාද අපාතයිඩ් එහෙම නැත්නම් වර්ණභේදවාදී ප්‍රතිපත්තිය නිසා හානියට පත් වෙච්ච කැඩිලා බිඳිලා ගියපු සිස්සතන් නැවත එකතු වෙලා ප්‍රතිසන්දානගත වෙලා දකුණු අප්‍රිකාව ජාතියක් විදියට නැවත ජාතික රාජ්‍යයක් විදියට ගොඩ නැගුණා නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා යටතේ. ඔහු ටික කාලයක් බලය උස්සරලා අවසාන කාලයේදී ඔහු බලය අත්හැරියා. ඔහු කිව්ව දැන් ඇති මට මම විශ්‍රාම යන්න ඕන කියලා. එතකොට ඔහු එතුමා මිය යන අවස්ථාවේදී දේශපාලන බලය අත්හැරි දේශපාලන නායකයෙක් වශයෙන් තමයි මිය ගියේ. එතකොට ඇත්තටම ලෝකයට ලොකු ආදර්ශ සමූහයක් නෙල්සන් මැන්ඩෙලා විසින් මැතිතුමා විසින් නිර්මාණය කළ, ඉතුරු කළ ගිහින් තියෙනවා, දායාද කළ ගිහින් තියෙනවා. ඔහු විසින් කරන සුවිශිෂ්ටතම කාර්ය තමයි ඒ ජනවර්ග දෙක අතර තිබුණු එදිරිවාදිකම්, වර්ණ භේදවාදය පදනම් කරගෙන තිබුණු එදිරිවාදිකම් සමනය කරලා ඔවුන් සියලු දෙනාටම රට පිළිබඳ, රාජ්‍යය පිළිබඳ, ජාතිය පිළිබඳ හිමිකාරීත්වය ළඟා කර දීම, මේ අපේ රට, අපේ ජාතිය, අපේ රාජ්‍යය කියන හැඟීම සුදු ජාතිකයන් තුළත් කළු ජාතිකයන් තුළත් ඇති කිරීම තුළින් ජාතිය ගොඩනැගීම තමයි නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා විසින් කරපු විශිෂ්ටතම දේශපාලන කාර්යභාරය. ඔහු පෞද්ගලිකව පළිගන්න ගියේ නැහැ. ඔහු අවුරුදු 20 ගාණක් සිරගත කරලා හිටියා. ඔහුගේ දේශපාලන අයිතිවාසිකම් නැති කරා. ඔහුගේ ජීවිතයේ හොඳම කාලය තරුණ කාලය, ඒ වගේම විවාහ ජීවිතයක්, පවුල් ජීවිතයක් ගත කරන්න තිබුණු කාලය ඒවා නැති වුණා කියලා ඔහු පෞද්ගලිකව පළිගන්න ගියේ නැහැ. ඒ තමයි අපිට අර දේශපාලනයේදී හඳුන ගන්න තියෙන ප්‍රධාන දේ. විශේෂයෙන්ම ඔය දේශපාලන විද්‍යාවේ න්‍යායාත්මක කරුණු සාකච්ඡා කරද්දී අපි නිතරම හිතන්නේ දේශපාලන විද්‍යාව කියන්නේ බලය පිළිබඳව හදාරණ විද්‍යාවක් කියලානේ. දේශපාලන සෑම විටම දේශපාලනය සහ දේශපාලන විද්‍යාව බලය එක ගැට ගැහිලා තියෙන දෙයක් විදිහට තමයි අපි බොහෝ විට ඉගෙනගෙන තියෙන්නේ. නමුත් එහෙම නෙමෙයි. ඈත අතීතයේ ඉඳන් සොක්‍රටිස් ගේ ඉඳලා, දාර්ශනිකයාගේ ඉඳලා, අරිස්ටෝටල් ඇතුළු සියලු දෙනාගේ ඉඳලා සොයපු දෙයක් තියෙනවා. ඒ තමයි වර්චු. වර්චු කියන්නේ අදහස් කරන්නේ සිංහල භාෂාවෙන් සද්භාවය. සද්භාවය. සද්භාවය කියන්නේ හරි කුමක්ද වැරදි කුමක්ද, හරි කුමක්ද වැරදි කුමක්ද. බලය පසුපස යනවට වඩා අර වර්චු පසුපස යාම දේශපාලන දාර්ශනිකයන්, දේශපාලන චින්තකයන් විසින් අනාදිමත් කාලයක ඉඳලා කරලා තියෙනවා. සද්භාවය යනු කුමක්ද, සද්භාවය කෙසේද භාවිතයට ගන්නේ කියන එක දිගු කලක් භාවිත කරලා තියෙන, පුරුදු පුහුණු කරලා තියෙනවා. එතකොට ගදහරාවන් දෙක, එක බලය පසුපස යාම, බලය පිළිබඳ හැදෑරීම, බලය අල්ලා ගැනීම එක කණ්ඩ එක 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 දාර්ශනික පසුතලයක්. අනිත් දාර්ශනික පසුතලය තමයි වර්චු, සද්භාවය යන කුමක්ද, සද්භාවය අත්කරගන්නේ කෙසේද යන ප්‍රශ්නය කරන ලද හැදෑරීම සහ ඒ පිළිබඳ ඉදිරිපත් කරන ලද දාර්ශනික ඉගැන්වීම.
එතකොට මං හිතන්නේ නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා අර බලය කියන බලය පසුපස බලය ඇසිරවීම කියන කාරණාවට වඩා ඔහු සම්බන්ධ වෙන්නේ අර සද්භාවය සොයාගෙන ගිහපු දේශපාලන නායකයෙක් විදිහටයි. ඒ වගේම ඔහු බලය දේශපාලන බලයත් මනා ලෙස හැසිරෙව්වා තමගේ රට ගොඩනගන්න, ජාතිය ගොඩනගන්න, ඒ වගේම ඉදිරිවාදිකම් නවත්තන්න, සමකාමී සංවර්ධිත රටක් ගොඩනගන්න ඔහු මනා ලෙස තම දැනුම, ශක්තිය, හැකියාව, බලය සියල්ල පාවිච්චි කරා කියන එක තමයි කියන්න තියෙන්නේ. ඔයාලන්ට වැඩිදුරත් ඉගෙන ගන්න පුළුවන් අප්‍රිකානු ජාතික සංගමය ගැන, ඊළඟට අප්‍රිකානු ජාතික කොංග්‍රසය ගැන, එවාගේ නෙල්සන් මැන්ඩෙලා ගැන මේ පිළිබඳව ලියවිච්ච අනන්ත පොත් පත්‍රිකා සිංහල භාෂාවෙන් වගේම ඉංග්‍රීසි භාෂාවෙනුත් තියෙනවා. ඔයාලගේ පුස්තකාලයේ තියෙනවා, විවිධ පුස්තකාලවල තියෙනවා. දැන් මේ COVID-19 තත්ත්වය තුළ අපිට අවශ්‍ය කරන පොත් ගෙදරටම ගෙන්නා ගැනීමේ ක්‍රමවේදෙනු සැකසීලා තියෙනවා. Facebook එක හරහා අපිට පුළුවන් ඇනවුම් කරන්න. එතකොට ගෙදරටම ගෙනල්ලා දෙනවා පොත්. මම මේ දවස්වල විශාල පොත් ප්‍රමාණයක් ගෙදරට ගෙන ගත්තා. මොකද මන් යන්න හිටියට අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනේ බලන්න යන්න බැරි වුණා. ඒ නිසා Facebook හරහා මම ඒ පොත් ගෙන ගත්තා. ඔයගලන්ට අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මට ඒ link එක දෙන්න පුළුවන්. ඒගොල්ලෝ ගෙදරටම අපිට අවශ්‍ය වෙන පොත සෞඛ්‍ය සම්පන්නව සුරක්ෂිතව ගෙනල්ලා දෙනවා. තාම මොනවද තියෙන්නේ? දෙලුක්සි පැහැදිලිද? අවශ්‍ය පැහැදිලි. වෙන මොනවද තියෙන අදහස්? එකතු කරන්න තියෙන දේවල්? විරාජ්? ඒකනායක? කවුද 48 50? නදීකා දිලෘක්ෂිද? කොහොමද දරුවෝ මුකුත් අහන්න කරන්නේ නැද්ද? ඒකනායක? ගැටලුවක් නැහැ සර්. විවේචනයක් තියෙනවද? මොකද වා මේ දවස්වල බොහොම නිහඬ, වෙනදා ඉතාම සක්‍රීය ලෙස ප්‍රශ්න අහන, විවේචනය කරන, වෙනස් විදිහට දකින දරුවෙක් නේද? ඇයි මේ? මොකද වෙලා තියෙන්නේ? එතකොට අපිට ඊළඟට සාකච්ඡා කරන්න තියෙනවා අහිංසි සමාජය, එහෙම නැත්නම් ඕගනික් කොමියුනිටි කියන එක. අපි ඊළඟ දවසේදී සාකච්ඡා කරමු කියලා මම හිතනවා. හතාමාට තවත් පන්තියක් තියෙන නිසාත් අද අපි ටිකක් මේ පාඩම පටන් අරගෙන ටිකක් වැඩිපුර ජම්බුරට සාකච්ඡා කරපු නිසාත් මේ ස්ලයිඩ්ස් ඇතුළු සියල්ලම ඔයගලන්ට දෙන්නම්. ඔයගලන් මේ වීඩියෝස් ටික අප්ලෝඩ් කරන්නම්. එතකොට ඔයගලන්ට තවත් බලලා ප්‍රශ්න අහන්න, කතා කරන්න පුළුවන් වෙයි. ඊට අමතරව මොන හරි ප්‍රශ්නයක්, මොන හරි ගැටලුවක් ඔයගලන්ට තියෙනවා නම් දැන් අහන්න, කතා කරන්න පුළුවන්. අද කතා කරපු ඉගෙන ගත්ත දේවල් පැහැදිලිද හැමෝටම? මම විශ්වාස කරනවා අද සාකච්ඡාව ටිකක් ගැඹුරුයි කියලා. කසුනි ඉන්නවා, තිසරි, මදුරංගනි, කවුද මේ කතා කරන්න හදන්නේ? ඔව් නදීක දරුවෝ කියන්නේ නැහැ. හංසනී, සිව්වන්දි, සිතාරාදී, දුක්සි, ජයතිලක, සේමාලි,
ඕකා සුනි කියන්න. අද කතා කරපුවත් එක්ක බලද්දි ලෝකේ රටවල් වලින් වැඩිම ඒ වගේ මේ යුද්ධ වගේ දේවල් ඇති වෙලා තියෙන්නේ මේ ජාතිය නිසා කියලා හිතන මේක ඇත්තනේ. ඒක ඇත්ත, ඒක ඇත්තක් තියෙනවා. ජාතිය නිසා වගේම ජාතිවාදය නිසා, අනිත් පැත්තෙන් ජාතිකවාදය නිසා නෙමෙයි. ජාතිය කියන එක බැලුවහම යුද්ධ ඇති වෙලා තියෙනවා ඇත්තරම ගත්තොත්. ගැටුම් තියෙනවා ඒ කතාවේ ඇත්තත්. ජාති වගේම ආගමනේ, ජාතිය ආගම භාෂාව සම්බන්ධයෙන් යුද්ධ ඇති වෙලා තියෙනවා. හැබැයි ඒවා ටිකක් අල්ප වශයෙන් ඇති වෙලා තියෙන්නේ. අනිත් ඒවත් එක්ක සංසන්දනය කරලා බලද්දී දැන් උදාහරණ අපි ගත්තොත් පාකිස්තානයෙන් බංග්ලාදේශ විමුක්ති අරගලය අපිට ගන්න පුළුවන් වෙන්නේ ඔය කියන භාෂාව පිළිබඳ පදනම් කරගෙන පාකිස්තානයේ බංග්ලාදේශයේ වෙන්ව යාමනේ. අනිත් පැත්තෙන් ගත්තොත් ආගම සහ ඊළඟට ජාතිය කියන එක යුද ගැටුම් වලට හේතු වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන් කසුනි. ඇත්ත බොහොම ස්තුතියි අදහසට. පාකිස්තානයේ බංගලාදේශයේ දෙකට බෙදෙන අර පාර්ලිමේන්තුව ඒවකට තිබ්බ පාර්ලිමේන්තුවේ දුර්වලතාවය වුණානේ. සෙටවට එතන තියෙන ප්‍රධානම හේතුව මේ තව පිළිබඳ තිබ්බ හේතුවක්ද? පැහැදිලි වුණේ ආයි තහනම් දෙමු කොටස. එතන තිබිච්ච ප්‍රධාන හේතුව පාකිස්තානයේ බංගලාදේශයේ බෙදිලා යන්න පාර්ලිමේන්තුව තුල තිබ්බ ගැටලුකාරී තත්ත්වයන් හේතු වුණා නිසා. ඒ කියන්නේ බංගලාදේශ අර අඩුප්පු අර ප්‍රසාද දීපු ඉන්න. එතකොට ඒකේ ප්‍රධාන හේතුවක් වෙනවද භාෂාව තුල තිබ්බ භාෂා දුර්වලත්වය? අනේ භාෂා දුර්වලත්වය නෙමෙයි. දැන් පාකිස්තානයේ ජනතාව පාවිච්චි කරන්නේ කතා කරන්නේ උර්දු භාෂාව. බංග්ලාදේශයේ ජනතාව කතා කරන්නේ බංගලි භාෂාව. එතකොට ඒ භාෂා දෙකක් එතන. එතකොට ඒ බංග්ලාදේශය කියලා අද අපි හඳුනා ගන්න ප්‍රදේශයේ ජනතාව වැඩිපුර පාවිච්චි කරන්නේ උර්දු නෙමෙයි. පාකිස්තානය යන වෙන අද අපි හඳුනා ගන්න කොටසේ ජනතාව වැඩිපුර පාවිච්චි කරේ කතා බහ කරේ උර්දු භාෂාව. එතකොට ඒ භාෂා විවිධත්වය උර්දු භාෂාව කතා කරන පාකිස්තානුව සහ අනිත් අය කියලා කොටස් දෙක බෙදී යාමට බලපාපු ප්‍රධාන හේතුව පාර්ලිමේන්තුවේ තියෙන අස්ථාවරත්වයේ දුර්වලතාව සහ අඩු සැලකිලි දැක්වීම මේවත් හේතු වුණා කියලා කියන්න පුළුවන්. නමුත් බංග්ලාදේශ විමුක්ති අරගලයට හේතුව ප්‍රධාන වශයෙන්ම ඔය කියන භාෂා විවිධත්වය. මොකද මේගොල්ලෝ දෙගොල්ලොම එකම ආගමක් නේ අදහන්නේ, මුස්ලිම් ආගමනේ, මුස්ලිම් ඉස්ලාම් ආගම. එතකොට භාෂාව තමයි එතන බලපාල තියෙන්නේ ජාතියක් ලෙස රටක් ලෙස වෙන්ව යාම සඳහා. එතකොට ඒ කියන සාධක, ඔය කියන ආගම, භාෂාව, පොදු ඉතිහාසය, පොදු සංස්කෘතිය කියන සාධක රාජ්‍යන්ගේ නැත්නම් ජාතිකත්වය වර්ධනය කරන්න හේතු වෙනා වගේම ජාතිකත්වය තුළ අර මම කියන වගේ අර බෙදීම් ඇති වෙන්න, ප්‍රශ්න ඇති කරන්න සමහර විට හේතු වෙන්න පුළුවන්. පැහැදිලිද? ඔව් සර්. බොහොම ස්තුතියි. තව මොනවද තියෙන්නේ? එහෙනම් අපි අදට නවත්තලා ඊළඟ දවසේ අයින්ද්‍රිය සමාජය ගැන කතා කරමින් ඉස්සරහට යමු. බොහොම ස්තුතියි ඔගලන්ට අද එතුණාට. මොන හරි තව ගැටලු තියෙනවා නම් මතක් වෙන WhatsApp එකට දාන්න. උදරුව සර් මේ දැන් අපිට exam තියෙන කාලයක් තියනවද සර් මේ? ඔව්, එදා පැකලි බෝඩ් එකේදී ඇහුවා ඔයගලගේ ශිෂ්‍ය නියෝජිතයෝ පීඨ මණ්ඩලයෙන්. එතකොට එහෙම බැලුවෝ ජනවාරි වගේ විභාගය
තියෙන්න ඕන හැබැයි ප්‍රශ්න තියෙන්නේ අනාගතයේ කුමක් වේවි දැයි අපි කාටවත් නිශ්චිතව කිව නොහැකි ඉතින් ඒ නිසා ඒකයි පීඨාධිපතිතුමාගේ උත්තරය උනේ ඒ නිසා එකතු ඇතිවන්නා වූ නව තත්ත්වයන් සමාලෝචනය කරමින් තමයි තීරණ ගන්න කියන එක මොකද කොවිඩ් කමිටුවක් තියෙන විශ්වවිද්‍යාලේ ඒ උපකුලපතිතුමාගේ නායකත්වයෙන් ඒකට සම්බන්ධ වෙලත් ඉන්න අය සාකච්ඡා කරන සෞඛ්‍ය අංශත් එක්ක ඒ වගේම සෞඛ්‍ය අංශ මගින් දෙන උපදේශ නිර්දේශිත අනුව ඉදිරියේදී කටයුතු කරයි විභාගය අනිවාර්යයෙන්ම තියන්න ඕන ඒක ජනවාරිද කවද්ද කියන ප්‍රශ්නයක් තියෙනවා හැබැයි තව එකක් තමයි තේ ඒ පිළිබඳ විටින් විට සාකච්ඡා කරමින් තීන්දුව තීරණ ගනිමි මේ අවස්ථාවේදී කළ හැකි එකම දේ තමයි ඉගැන්වීම සහ ඉගෙන ගැනීම පැහැදිලිද සර් ඒකට කැම්පස් පටන් ගත්තොත් ජනවාරි එක්සෑම් දේද ඒක තමයි මම දැන් කිව්ව උත්තරෙත් ඒක තමයි දැන් අපිට එහෙම ජනවාරි එක්සෑම් තියෙනවද කැම්පස් ළඟදී පටන් ගන්නවද විශ්වවිද්‍යාල ළඟදී පටන් ගන්නවද කියන එකට ස්ථිර පිළිතුරක් දෙන්න බෑ එදා ඔයගොල්ලන් ශිෂ්‍ය නියෝජිතයෝ පීඨ මණ්ඩලයේදී ඔය ප්‍රශ්න ඇහුවාම පීඨාධිපතිතුමා කිව්වෙත් ඒ අදහස තමයි ඒ කියන්නේ මේ අනාගතය පැහැදිලි නැහැනේ අපි කාටවත් කියන්න බෑ අපිට විතරක් නෙමෙයි ඇමරිකාවටත් ඒක ප්‍රකාශනය කරන්න බෑ ලබන සතිය මොකද්ද වෙන්නේ කියන්නේ ලබන සතියේ කොවිඩ් රෝගීන් කී දෙනෙක් හමු වෙයිද නැති වෙයිද කොවිඩ් නැත්තරම නැති වෙයිද කොවිඩ් වලට බෙහෙත් සොයාගන්නේද එහෙම නැත්නම් කොවිඩ් තව රැල්ලක් එයිද එහෙම නැත්නම් කොයි කොයි පළාත් වලින් කොවිඩ් ආසාදිතෝ හමු වෙයිද මේ වගේ ප්‍රශ්න අවිනිශ්චිත ප්‍රශ්න රාශියකට අපි මුහුණ දෙමින් ඉන්න වකවානුවක් ඒකයි ඒකෙදී අර මේ මෙහෙම ප්ලෑන් එකක් හදලා නිශ්චිත අනාගතේ මේ අහවල් දවසේ විශ්වවිද්‍යාලයට ගන්න මේ අහවල් දවසේ PCR කරනවා මේ අහවල් දවසේ විභාගේ තියෙනවා එහෙම එහෙම කියලා නිශ්චිත දේවල් වලට එළඹෙන්න බෑ. ආම ඒකට කල් වැඩි. සිදුවෙන සිදුවීම් සති දෙකෙන් දෙකට වගේ සමාලෝචනය කරනවා ඇත්තටම රට තුලත් අපේ ආයතන වලත් විශ්වවිද්‍යාලය තුලත් පීඨාධිපතිතුමා ඇතුළු අංශ ප්‍රධානතුමාලා ඇතුළු ඒ කණ්ඩායමත් ජ්‍යෙෂ්ඨ ආචාර්යවරුන් තේ සමාලෝචන එය දිගටම සිදු කරනවා සෞඛ්‍ය අංශ සම්බන්ධ කරගෙන. ඉතින් එහිදී ඒ මතුවෙන තත්ත්වයන් එක තමයි තීරණ ගන්නෙ. ඒකෙන් අදහස් කරන්නේ නැහැ උපාධිය ගන්න දිනය දීර්ඝ වෙනවා කියන එක. ඔයගලන්ට තව ගොඩ දවසක් උපාධි අපේක්ෂක අපේක්ෂිකාව ඉදිරි ඉන්නවා වෙනවා කෙනකින් අදහස් කරන්නේ නැහැ. අපි තුම මම එකයි කිව්වේ මේ දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ මුහුණ දෙන දරුණුතම අභියෝගය. ඉතින් ඒකෙදී අපි සාම්ප්‍රදායිකව අපි අත්විඳපු භුක්ති විඳපු කරගාපු පළපුරුදු කළපුරුදු ක්‍රමයන්ට වඩා වෙනස් ක්‍රමයන් පාවිච්චි කරන්න වෙනවා. දැන් ගුළු දන්න හොඳටම කොවිඩ් එන්න කලින් අපි මෙවැනි ඔන්ලයින් ඉගැන්වීමේ ක්‍රම සිතලා තිබුණාට හිතේ තිබුණාට කවදාවත් කරලා තිබුණේ නැහනේ. දැන් ඉතින් අපි ඒක කරනවා. කරන්න වෙනවානේ. ඉතින් ඒ වගේ මේ වෙනස් වෙන අලුත් තත්ත්වයන්ට මුහුණ දෙමින් අනාගතයට යන්න ඕනේ. කිසිසේත්ම ඔයගලන්ට අගතියක් වෙන දෙයක් වෙන්නේ නැති බව නම් ස්ථිර වශයෙන්ම කියන්න පුළුවන්. පැහැදිලිද? දිරක්ෂි නකසුනි හෙලෝ පැහැදිලි සර් ඔව් සර් ඉතින් ඒ නිසා මේ උගන්නන දේවලුත් ඊට අමතරව දැන් අර මම කියන්නේ ඔගලන් ඔගලන්ගේ දායකත්වය මදි නිකන් මෙහෙම අර බණ කියන උට අහන් ඉනවා වගේ නිකන් අහන් ඉඳලා හරියන්නේ නැහැ සමහරවිට අපිට සැකයක් තියෙනවා මේ වීඩියෝ එක මේ ඔඩියෝ වීඩියෝ ඔෆ් කරලා ඔයගොල්ලෝ ගිල නිදිද එහෙම නැත්නම් දර කඩනවද වලන් හොදනවද එහෙම නැත්නම් බබා නවනවද අපි දන්නේ නැහනේ නේද බබා කියන අක්කගේ බබා අයියාගේ බබා හැම ඒවාත් තියෙනවානේ ඉතින් එක එක
අනිත් එක දැන් මේ 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 මැටීරියල්ස් අපි දාලා තිනවා සමහර ඒවා දානවා ඒවා පරිශීලනය කරන්න පුළුවන් එතකොට ඒවා කියවන කියවලා මතුවෙන ගැටලු තියෙනවා ඒවා අහන්න පුළුවන් සර් මේ මොකද්ද කියලා අහන්න පුළුවන් මේක මොකද්ද කියලා අහන්න පුළුවන් මේක කියලා දෙන්න කියලා කියන්න පුළුවන් මේක අපහැදිලි කියලා කියන්න පුළුවන් ඒ නිසා ඒ ඒ ඒ ඒ ඒ ඒ වැඩ ටික උගුල ගන්න ඕන හරි මම දැත්තුළු අනිත් සියලු දෙනාගෙන් ඒ ඒ ඒ ඒ කාර්යභාරය උගලන් ඉෂ්ට කර ගන්න ඕනේ දැන් අපිට ඩේට නැහැ මේක වැඩක් නැහැ එහෙම නැහැ ඔන්ලයින් හරියන්නේ නැහැ එහෙම කියලා හරියන්නේ නැහැ ඉතින් අර අර කියනවනේ දැන් වවුලගේ ගෙදර ගියා නම් එලිලා ඉන්න ඕන කියලා නේ දැන් මේ වවුලගේ ගෙදර අපි ගිහිලා නැහැ වවුලගේ ගෙදර යවිලානේ තියෙන්නේ ස්වභාව ධර්මයෙන් විසින් අපි වවුලගේ ගෙදර යවලා තියෙන්නේ එතකොට දැන් අපි එලිලා ඉන්න ඕනේ ඉතින් ඒ නිසා ඒ ඔගොල්ලෝ තව මහන්සිලා වැඩ කරන්න ඕනේ විශේෂයෙන්ම මොකද පෞද්ගලික විශ්වවිද්‍යාලවල මේ විශේෂයෙන් මීට වඩා බොහොම ඉදිරියෙන් සහ මේ ඒගොල්ලෝ උනන්දුවෙන් වැඩ කරනවා ඒ නිසා අපි මීට වඩා ඉස්සරහින් ඉන්න ඕන රට බාර ගන්න ඉන්න උගත් තරුණ පරම්පරාව විදියට ඔම උතෑනේ විදියට ඉඳලා හරියන්නේ නැහැ හරි අර අපි දාගෙන ඉන්න පාට කන්නාඩි දේශපාලන කන ඔය කැමති දේශපාලන ලැක් කරන්න එක ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ අපේ ජීවිත සම්බන්ධ තීරණ ගැනීමදී ඔය දේශපාලන ඇතුළුව කන්නාඩි ගලවලා යථාර්ථවාදීව ස්ථිරසාරව ප්‍රගතිශීලීව තීරණ ගන්න ඕනේ. හරි මේක මේ කොවිඩ් එක කරන යුද්ධයක් නේ තියෙන්නේ. කොවිඩ් එක අපි යුද්ධයක් කරන්නේ. ඉතින් එතනදී එකෙන් අපි ජය ගන්න ඕනේ. අපිට පරදින්න බෑ අපිට පරදින්න බෑ මේ නොපෙනෙන වෛරස් එකේ ඊට වඩා අපි බුද්ධිමත්නේ මිනිස්සු කියන්නේ නේද තමුණක් තියෙන ඕනම ප්‍රශ්නයක් විවෘත වහන්න ඕනම ප්‍රශ්නකට මං දෙන උත්තරත් හරිම විවෘතයි. හරි. එච්චරයිද තියෙන්නේ? කසරින්? ආය නැස්. ඔයදී අර අපි උත්සාහ කරන්නේ ඔයගලන්ට මේ නිකන්ම මේ දැනුම දීලා ඒ වගේම ගැඹුරින් මේ දේවල් උගන්නලා ගුණාත්මක පාදියක් හැකි ආකාරයට දීලා නේද හැකි උපරිමයෙන් ඒ වැඩේ කරලා ඒගොල්ලෝ දැන් උපාධි ගන්නට ඕන රැකියාවන් කරන්නට ඕන දෙමව්පියන්ට ඥාති හිතයිසින් සලකන්නට ඕන ඔයගොල්ලන් ඊවල් දුරවල් හදා ගන්න ඕන විවාහයක් කාර්ය කර ගන්න ඕන ධර්මල්ලෝ හදා ගන්න ඕන ඒ සියල්ල ගැන හිතන්න ඕනනේ නේ රට අනාගතය ගැන හිතන්න ඕන එහෙනම් අපි අදට සම්මාර්ගගෙන යමු බොහොම ස්තුතියි සම්බන්ධ සියලු දෙනාටම ප්‍රශ්න ආපු සියලු දෙනාටම ඉතාම ස්තුතියි බොහොමත්ම ස්තුතියි හැම දෙනාටම